අපි කතා කරපු දෙන්නේ 11 6 වෙනි පාඩම මානව දේහ ක්‍රියාවලිය. ඒකේ ආහාර දීන පද්ධතිය සම්පූර්ණයෙන් ඉවර කරා. ඉවර කරලා ඕලෙවල් වලට අහලා තියෙන ප්‍රශ්නත් කතා කරා. දැන් අද කතා කරන්නේ ශ්වසන පද්ධතිය. ශ්වසන පද්ධතිය ඉවර කරලා अभी एक आलती है पास कथा मेरे दिन मतृका श्वसन पद्धति श्वसन पद्धति respiratory system system කියන්නේ පද්ධතිය. අද මොකද ශ්වසනය කියන්නේ? මොකද ශ්වසනය කියන්නේ? ඉතාලම ලේසියට කියනවා නම් මොකද ශ්වසනය කියන්නේ? ලේසියෙන්ම කියනවා නම් පොඩි අයට කියන විදිහට කියනවා නම් श्वास प्रश्वास ओ उसमें गाने का एम नेता आश्वास प्रश्वास क्रियावली ताकि का दिवन विधि ये किया ना ना ये तो कुछ अपने में कथा कराने श्वसन पद्धति एम नेता उसमें गाने का उसमें गाने का एम नेता श्वसन ये करने का जीवी इंट पद्धति लक्षण है සෑම ජීවියෙක්ම ශ්වසනය කරනවා ශ්වසනය කරනවා විතරක් නෙවෙයි සෑම ජීවියෙක්ම ශ්වසනය කරනකොට වායු ගෝලයෙන් ලබා ගන්න එකම වායුව මොකක්ද එකම වායුව මොකද ගන්න වායුව ඔක්සිජන් හැම ජීවියෙක්ම අපි කියමු කොම්බියා කියලා අපිට පේන පොඩි එකෙක් ऑक्सीजन वायु वायु शाख श्वसन करना शाख है दही दवा तो करने में ना वायु होती अभी कथा करा प्रभास कार्बन डाइऑक्साइड प्रभास आंसलेशन है कि लोगों लांगे देवर पार देवरी पार संपूर्ण पार में कथा करा ये तो रहते हैं जब भी किए ना वायु बोलिए कार्बन डाइऑक्साइड तमाह शाख का अवशोषण है करने में तो है दही दवा तो प्रायः शाख अभी वागे ये माई ऑक्सीजन ना रखे ना कार्बन डाइऑक्साइड वायु इधर में श्वसन करता हम अवस्था तुना एक उष्म करना गया पेमेंट गया उष्म करना गया इधर वायु बोलिए वाते ना स्मारे गिल्ला पेना उलटे आने एक ना बाहर श्वसन बाहर पिटकन वाते अंतिम अरे चूड़ी चूड़ी बोल बोल तीन मनोदिया दयान पटांगीन कुदा सिद्धर तीन मनोदिया पेनाहल अतिर दीन दयान पटांग वायु होम सिद्ध पास अंतिम ऑक्सीजन को अंतिम ऑक्सीजन को शैल श्वसन मध्यस्थान शैल श्वसन मध्यस्थान शैल श्वसन मध्यस्थान मुखद
මයිටොකොන්ඩ්‍රියම සඳුනි. අවසානයේ මේ ඔක්සිජන් යනවා මයිටොකොන්ඩ්‍රියමට. එතකොට ඒ නිසා අපි ශ්වසනය කියන්නේ අවස්ථා තුන. එකක් තමයි මේ මෙතනින් අහයෙන් හුස්ම ගන්නවා. ඒකට කියන්නේ බාහිර ශ්වසනය. ඊට පස්සේ ඒවා අපි දැන් කතා කරන කොටස් ටික පෙනහළු වල තියෙන ගර්ථ කියලා જાතියක් ඒවට යනවා. ඒවට ගිහිල්ලා වෙන ශ්වසනයට කියනවා අපි ගර්ථ තුල සිදුවන වායු හොමාරු. ඊළඟට අවසානයේදී මේ ඔක්සිජන් ලේත් එක්ක මිශ්‍ර වෙලා මයිටොකොන්ඩ්‍රියමට යනවා. මයිටොකොන්ඩ්‍රියම් තියෙන්නේ සෛලයේ. සෛලයේ උගන්වනකොට අපි කතා කරා ශ්වසන මධ්‍යස්ථානයේ කියලා මයිටොකොන්ඩ්‍රිය. මයිටොකොන්ඩ්‍රියම කිව්වට එකයි නෙවෙයි. මයිටොකොන්ඩ්‍රිය සෛලවල මහ කොටක් තියෙනවා. ඒවට යනවා. ඒවට ගිහින් ශ්වසනයක් කරනවා. ඒකට කියන්නේ සෛලීය සෛලීය ශ්වසනය. දැන් අපි ওই මාතෘකා ටික ලියාගමු තාම කියා දුන්නේ නැහැ. හොඳේ තේරුන්නේ නැහැ කියලා හිතන්නේ පා තාම කියලා දුන්නේ නැහැ මේ. මාතෘකා ටික විතරයි මේ බේරගන්නේ. එහෙනම් ලියාගමු ශ්වසන ක්‍රියාවලිය. ශ්වසන ක්‍රියාවලිය. අවස්ථා තුනකින් සිදුවේ. ශ්වසන ක්‍රියාවලිය අවස්ථා තුනකින් සිදුවේ. පහළට එක දෙක තුන දාන්න. රතුවිර පැත්තෙන් එක දෙක තුන දාන්නකො. එක දෙක තුන එක බාහිර ශ්වසනය. බාහිර ශ්වසනය එක බාහිර ශ්වසනය. බාහිර කියන්නේ පිටත කියන එක. බාහිර ශ්වසනය දෙක ගර්ථ තුල සිදුවන. ගර්ථ තුල සිදුවන වායු හුවමාරුව. ගර්ථ තුල සිදුවන වායු හුවමාරුව. කොට තුන සෛලීය ශ්වසනය. සෛලීය ශ්වසන සම්මානී අපි කතා කරන්නේ. සම්මානී ඇහෙනවද? ඔව් ටීචර්. අපි කතා කරන්නේ ඕගොල්ලන්ගේ 11 පොතේ තියෙන දෙවෙනි පද්ධතිය. අපි ආහාර ජීර්ණ පද්ධතිය ඉවර කරා. අද මේ දැන් පටන් ගත්තේ ශ්වසන පද්ධතිය. එතන ශ්වසනය ජීවීන්ට පොදු ලක්ෂණයක්. සෑම ජීවියෙක්ම ශ්වසනය කරනවා. ශ්වසනය කරනකොට සෑම ජීවියෙක්ම ඔක්සිජන් වායුව අවශෝෂණය කරගෙන කාබන් ඩයොක්සයිඩ් පිටකරන සෑම ජීවියෙක්. පූබියගේ ඉඳලා අලියා නිල්තල් මහ දක්වා ඒ අතර ඉන්න සියලුම ජීවී ශ්වසනය කරනකොට ඔක්සිජන් වායුව තමයි ගන්නේ. එතකොට මේ ශ්වසනය අපි දැන් කතා කරන්න පහසු වෙන්න අවස්ථා තුනක් වෙනවා. එකක් තමයි මේ මෙහෙම නිකන් හුස්ම ගන්න එක. නහයෙන් හුස්ම ගන්නවා. ඒකට අපි කිව්වා බාහිර ශ්වසනය. දෙවනියට වෙන වැඩේ තමයි ඔය වාතය ගිහිල්ලා ශ්වාස නාලයෙන් ගිහිල්ලා අවසානයේට යන පෙනහළු වලට. අපි පෙනහළු ගත්තාම මේ ස්පොන්ජ් කෑලි දැකලා දෙනා නේද? ස්පොන්ජ් කෑලි. ඔය බයිසිකල් මේ බස් වල සීට් වල එහෙමත් ඇතුලේ තියෙන ස්පොන්ජ් කෑලි. සෙටිය දාලා තියෙන අර සෙටියට දාලා තියෙන කොට්ට ස්පොන්ජ් නේ ඇතුලේදී. මම පිඟන් ඌලන්නත් ඒ පිඟන් හොදන්නේ පොඩි කෑලි දින විකුණා රුපියල් දීගෙන ගන්න පහදුනේ.
අන්නේ ස්පොන්ජ් එකක් වගේ අපේ පෙනහළු චූටි 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 සිදුරු සිදුරු තියෙනවා. ඒක සිදුරකට අපි කියන නම ගර්තයක්. තන දෙවනියක ශ්වසනය කතා කරනවා ගර්ත තුල සිදුවන වායු හුවමාරු. තුන සෛරීය ශ්වසනය. එතකොට අපි ඉතින් අහලා තියෙනවා නහයෙන් හුස්ම යනවා ඊට පස්සේ පෙනහළු කීයක් තියෙනවා පෙනහළු කීයක් තියෙනවද පෙනහළු කීයක් තියෙනවද දෙක දෙකයි පෙනහළු දෙකයි දිනේ බබු කඩු කීයක් තියෙනවද බබු කඩු මෙන්න මේ විදිහ එකක් තියෙනවා බල. එකසිය හතලිස් අටේ තියෙන උපකරණය. හම්බුණාද? ඔව්. එකසිය හතලිස් අටේ තියෙන උපකරණ. බල මොකද තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැක්කද පේනවද ඔයගලන්ට පැහැදිලි මේ විදිහ එකක් තියෙන දැන් මේ තමයි ඔය ශ්වසන ක්‍රියාවලිය මේ ආදර්ශනය කරන්න ඔයගලට පොතේ දාලා තියෙන ක්‍රියාකාරකම් දැන් මෙන්න මේ යට බැලුම් බෝල පටලය බැලුම් බෝලකින් ගත්ත කෑල්ලක් තියෙනවා මම මේක අදිනවා මේ යට බැලුම් බෝල පටලේ හරි අදිනවා තල්ලු කරනවා එහෙම කරන්න තමයි තියෙන්නේ පළවෙනි එකේ තියෙන ඔබන්නේ ඇතුළට මම දැන් මෙතනින් ඒ කියලා තියෙන විදියට මෙතනින් මේ ඔබනවා බලන්න පළවෙනි එකේ තියෙන ඔබන්නේ ඔබනකොට ඔබ බලන්න ඕනේ මේ බැලුම් බෝලේ මොකද්ද වෙන්නේ කියලා හරි රතු පාට බැලුම් බෝලේ ඇතුළේ මොකද්ද බලන්න වෙන්නේ මොනවද දෙන්නේ හතපාට බැලුම් බෝලට මොකද බලන්න වෙන්නේ මොකක් වුණාද හැකිලෙනවා හැකිලෙනවා හතපාට බැලුම් බෝලේ හැකිලෙනවා ඒ තමයි අපි හුස්ම පිට කරනවා හතපාට බැලුම් බෝලේ හැකිලෙනවා කියන්නේ අපි හුස්ම පිට කරනවා දැන් මම මේ බැලුම් බෝල පාතට අදිනවා මේ පටලය මේ දැන් මොකද වෙන්නේ බැලුම් බෝල පිම්බුනේ නැද්ද පිම්බුනේ එක්කද අපි හුස්ම ගන්න විදිහ මුකුත් මැෂින් එකක් ඕනේ තනිකර මේ යට පටලෙන් පාලනය වෙනවා මේ තමයි අපි හුස්ම ගන්න යාන්ත්‍රණය. හුස්ම ගන්න යාන්ත්‍රණය. පියුම්රා අපි මේ කතා කරන්නේ අච්චුපතේ 148 වෙනි පිටුව 148 පෙරල ගන්න. 148 දාලා තියෙන ආකෘතිය මේ හදලා පෙන්නුවේ. රණුග කුමාර අපි මේ 148 වෙනි පිටුවේ දාලා තියෙන එක කතා කරන්න. 11 පොතේ 148 පෙරලා ගන්න. එතකොට මේ ආස්වාස ප්‍රස්වාස. ඔය විදියට ශ්වසනය අපිට පුළුවන් මේකෙන් මේ කරලා පෙන්නන්න.
अंदर मेरे को मैं हाथ आने को अंदर के लोगों लाट में किया लगे ना था इतना हमारा बहुत तले में मैं नुवारा नूर बट गया ने में अरे रेडी महाना में मशीन नूर बट गया मैं करती ला हाई कर ला दूँ इन्हें से मैं बैलून बोल एक रे में निकाल दे म मगर का संबंध करें ना निकाम दे मैं बैलून बोल दे म मेरे इट पास मैं कर दिया मैं कर ये कार क्या ऑपरेटर थी ना इट इस मैं पायलट है तब बैलम बोले यार का खारा कपला अरे उधर क्या लगा कपला यार टा कोटस में हाई कर मैं ये कहता हूँ मम्मी और बोला मैं कर ला पेंट ऐसे कुछ नहीं है मेरी दिक्कत है आपे शरीर रवाते हैं तुम लोग अलानो को दिए ने आंध्र ने और ये तो बातें हैं तुम लोग ऐसे कुछ आप ही में कथा कराने दें सोचना पद्धति कथा कराने दाहर दिन पद्धति वर करा दें सोचना पद्धति सोचने अवस्था तुम्हारी की वो बाहर का सोचने आए गार्ड तुलसी दोनों बाई वो मारवाई ऑक्सीजन 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 गाने बैन अभी ऑक्सीजन वितरित गाने शारीरिक गाने ना है ऑक्सीजन वितरित गाने अभी उस बगान और ऑक्सीजन वितरण देंगे तो उठाने ये ऑक्सीजन वितरण बैंकर के निमित्त क्रमांकित होना पड़ा हो नहीं बालों ने ऑक्सीजन ने मुने वाते दिए वैडियम दिए ने मना मैं वाते वैडियम दिए ने मना दे कहाँ मैं वाते वैडियम दिए मुने वैडियम दिए ना मैंने वितरित लिया उन्हें इंटरव्यू है नाइट और नौकरी जाने थी नाइट जैसी ये रहता है ऑक्सीजन विषय का ही आगर ने तो निष्क्रिय वायु का ही कार्बन डाइऑक्साइड बिंदु आई दशम है ऑक्सीजन नाइट्रोजन आर्गन कार्बन डाइऑक्साइड මේ හරිය දින වාදයේ තමයි යන්නේ එතකොට එහෙම අතුරට ගන්න එකද කියන්නේ ආස්වාසය ඊට පස්සේ මොකද කරන්නේ එක්කම අපි මහ ගොඩක් වෙලා හුස්ම රඳවගෙන ඉන්නේ නැහැ නේ ඒක කොහොමද කරන්නේ ඒකද කියන්නේ ප්‍රස්වාසය එතකොට බාහිර ශ්වසනය කියන්නේ ඔන්න ඔය දෙක ආස්වාසයයි ප්‍රස්වාසයයි
දෙකට කියන තනි වචනේ තමයි මොකද්ද බාහිර ශ්වසනය කියලා කියන්නේ. එතන අපි දැන් ලියුවා මාත්‍රකාව බාහිර ශ්වසනය කියලා. මේකත් ඕන්නම් කොහෙන් හරි ලියා ගන්න දන්නේ නැත්තම් लिया गण इसर नगर की प्रश्न पत्र वारे नाइट्रोजन प्रतिशत बाहि श्वसन बाहि श्वसन ऐना लिया तुट ऑक्सीजन सहित वातीमुट ऑक्सीजन सहित वातीमुपेन සෛල තුල අතුරු ඵලයක් ලෙස නිපද වෙන සෛල තුල අතුරු ඵලයක් ලෙස නිපද වෙන CO2 එහෙම ලියන්න කාබන් ඩයොක්සයිඩ් CO2 ඉවත් කිරීම බාහිර ශ්වසනය මොකක්ද ආස්වාසය මේ කියන්නේ ආස්වාසය ප්‍රස්වාසය දැන් මෙන්න මේක විනාඩියක් අරගෙන ඇඳගන්න මේ විනාඩියක් අරගෙන ඇඳගන්න මොකද අපි මේකට අදාළ අපේ ශරීරයේ කොටස් නම් කරන්නයි හදන්නේ මේක අදාළ කමක් නැහැ මේකට අදාළ ශරීරයේ කොටස් ටික නම් කරන්නයි අපි හදන්නේ හරි මේක ඇඳගන්න විනාඩියක් දෙකක් යයි වුණා बलून पटल वेडकरण बलून बोले प्रश्वास उन्नाश्वास प्रश्वास आश्वास प्रश्वास आश्वास प्रश्वास वेडकरण बोतल बलून पटल मुखद आश्वास वाते अन्न वाते अन्न मेकल पीडल अड़वेंडोड़ वाते अतुलटे अन्न नाम मेक वायुपीटे अड़वेंडोने वेवेंडोने बेलंबोलिया कुंबल बेलंबोले अते अरियोत्न वाते मुखन एलियटेनो अतुलटेनोलियटेनोनी अभी बेलंबोलिया कुंबल मैं कहती हूँ पीड़ने का प्रेशर का वैदी
मैं एलिए पी देने आगे इना वाते हम देश में कोतने जरा कोतने का नगमान करो पी देने मतलब रात्रि पी देने वैद्य मतलब एलिए आगे इना वाते नगमान करने पी देने हैं बैठता नहीं जरा वेटिंदोट අපිට ඕනේ පෙනහැල ඇතුළත වාතය යවා ගන්න. යවා ගන්න නම් පෙනහැල ඇතුළත පීඩනය මොකක් කර ගන්න ඕනේ? මොකක් කර ගන්න ඕනේ ඇතුළේ පීඩනය? මේ ඇතුළේ පීඩනය මොකක්? අඩු කර ගන්න ඕනේ. ඇතුළේ පීඩනය අඩු වුණොත් වායු ගෝලීය වාතය මේක ඇතුළට යනවා. ඒ නිසා පීඩනය අඩු කරන්නේ කොහොමද මෙන්න මේ පටලය मेकअप शरीर मे विधि पटल महा महाप्राचीर पटल पटल मे पटल पातटेनोटेल वात आश्वास वात एलिए पीड़ने वैडी अतिरे पीड़ने आदि एलिए में आना कोण मुकदमे में प्रास रासे दी मैं कहीं है लट ताते बिना उतर अतिरे पीड़ने वैडी बिना मीटिंग वाते एलिए बिना वो कतामाई ये ने याद कर इतर देंगा भी लिया ले आने आश्वासे कर मैं क्या अंदर लाने वो कपास से आप योगी इतर वैडी का करो बलून पटल पहलट अदी बलून पटल पहलट अदी पीड़न अड़वीम निशा पीड़ने आड़वी मनीषा वायु गोली ये वाते ऑक्सीजन इधर नहीं है उपको मेना वायु गोली ये वाते वायु गोली ये वाते पेना हालु तूने टे दमन कर ये तो कुछ ए मेक ये नहीं महाप्राचीरे मुकद्द वेन वैत्ते वक्रगतिय महाप्राचीरे वक्रगतिय दैन मेहेम करोत् वक्रगतिय वैडी वेनो एनां आश्वास वेनकोट वक्रगतिय मेहेम करो वक्रगति वैडी वेनवानि मेहेम वेनवानि इतर वक्रगति वैडी वेनवानि ओय एनां आश्वास एकोट वक्रगति मुकद्द वेनवानि वक्रगति अड्डे अंदे महाप्राचीर मोहमोन आने वक्रगति वैडियो महाप्राचीर वक्रगति अड्डे मेहेम वक्रगति वैडियो यागमो यमावस्था
हिमावस्था देवी महाप्राचीर अरे अवगा पाने मैडम पसी गई प्रश्न लगता महाप्राचीरे वक्र भाव अडवेनो कि महाप्राचीरे मेन मेहम वेनो मेमून वक्र भाव अडवेनो मुखद दर्पण वगैरह उत्तर दर्पण मेहमुना वक्र भाव अडवेन එතකොට තව එකක් වෙනවා. දැන් අපි දැකලා තියෙනවා හුස්ම ගන්නකොට මෙහෙම පපු ඉස්සෙනවා පාත් වෙනවා. මේ මොනවද ඉස්සෙන්නේ? ඇඟ ඇතුලේ තියෙන මොනවද? ඉලෑට. හරි? ඉලෑට. ඉලෑට ගන්නවානේ ඉලෑට. ඉලෑට එක්ස්රේ කාඩ් එකේ ලස්සනට වෙනවා දැකලා තියෙනවා ඉලෑට. අස්ථි පද්ධතිය ඉලෑට. අපල පෙන්නන්නම්කෝ ඉලෑට. उरतले मेकट
ඊළඟට සම්බන්ධ වෙලා තියෙනවා. දැකලා තියෙනවා මේ රූපි. අපි කොහේද දැකලා තියෙන්නේ? සම්බන්ධ. හරි, මෙහෙම ලබනවා. ඔය මේ අර මේ අස්ති පද්ධතිය රූප වල තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරනේ වගේ. महाप्राचीरे संबंध वायुगोलिये परशु समग उरतलय ඉදිරියට නෙරීම සිදු වේ. පාර්ශ්ව සමග උරතලය ඉදිරියට නෙරීම සිදු වේ. එනි ඉස්සරහට එන වක්‍ර බව අඩු වෙනවා. දැන් ඇතුලේ ප්‍රමාණය විශාල වෙනවා. කොහේ ප්‍රමාණයද? උරස් කුරේ තුල ප්‍රමාණය විශාල වෙනවා. ප්‍රමාණය විශාල වුණාම වායු ගෝලයට වඩා ඇතුලේ පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වුණාම කොමත් වාතයේ පීඩනය අඩු වෙන තමයි යන්නේ. මොන්න පෙනහැල්ල. අපි මොකද එතකොට ලියන්නේ? එතකොට පෙනහැල්ල වාතයෙන් පිරෙනවා. හරි? ලියාගමේම අවස්ථාවේදී පෙනහැලි වායු ගෝලීය වාතයෙන් පිරිය. එම අවස්ථාවේදී පෙනහළු වායු ගෝලීය වාතයෙන් පිරිය. එම අවස්ථාවේදී පෙනහැලි වායු ගෝලීය වාතයෙන් පිරිය. දැන් ඔන්න හරි. දැන් මොකද වුනේ? මේ ආපාතට ආව. ඇතුළේ ඉඳ බැලුණා. උරතලය මේකෙදි මට උරතලය පෙන්වන්න අමාරු ඉස්සරහට ආවා. එතකොට ඇතුළේ පරිමාව වැඩි වුණා. දැන් වායු ගෝලීය වාතය මේකට එනවා. වෙල්ල පෙනහැලි දෙක පිරෙනවා. आश्वास
දෙවනියට මොකද වෙන්නේ මේ ටික එළියට තල්ලු වෙනවා එතකොට වක්‍රභාව ඔන්න වක්‍රභාව මොකක් කරනවද වැඩි වැඩි වෙනවා මෙන්න වක්‍රභාව වක්‍රභාව වැඩි වෙනවා උරතලයේ මොකක් වෙනවද ඇතුළට තල්ලු වෙනවා ඇතුළට පැත්තට දැන් ඇතුළ පරිමාව පරිමාව අඩු වෙනවා පරිමාව අඩු වුණාම පෙරහැරි වල තියෙන වාතය එළියට අයින් වෙලා යන හරි ඒ ක්‍රියාවලියට අපි කියන්නේ ප්‍රස්වාසය කියලා දැන් ප්‍රස්වාසය කියලා ලියලා උඩ ඡේදේ නොපිට ගහලා ලියාගන්න ප්‍රස්වාසය කියලා ලියලා උඩ ඡේදේ නොපිට ගහලා ලියන්න ලියලා ඉවරද කියවන්න බලන්න ලියපු එක කවුද කියවන්නේ ඉවරනම් කියවන්න ලියපු එක මං කියවන්න ටීචර් නෑ පුතා කියවන්න බැලුන් පටලය ඉහළට ඇදීමේදී පීඩනය අඩුවීම නිසා වාතය පෙනහැරි තුලින් ඉවතට ගමන් කරයි එම අවස්ථාවේදී මහා ප්‍රාචීරයේ වක්‍රතාවය වැඩි වේ. අපෝ කියන්නේ බැලුනේ බැලුන පටලයේ ඉහළට ඇදීමේදී පීඩනය වැඩිවීම නිසා වාතය පෙනහැර තුලින් ඉවතට ගමන් කරයි. පීඩනය වැඩි වෙනවා නිසා වාතය ඉවතට ගමන් කරයි. හරි ඊළඟට එම අවස්ථාවේදී මහා ප්‍රාචීරයේ වක්‍රතාවය වැඩි වේ. හරි පාර්ශ්ව සමග උරතලය පිටුපසට නැරීම සිදුවීම නිසා එම අවස්ථාවේදී පෙනහැලි වායුගෝලයේ වාතය පිට කරයි. පෙනහැලි වල තිබෙන වාතය නේද? පෙනහැලි වල තිබෙන වාතය වායුගෝලයට පිට වෙනවා. හරි. හරියටම හරි. හොඳයි. අදහස හරි සුට්ටක් තියෙනවා. එතකොට දැන් අපි කතා කරන්න හදන්නේ දැන් ආස්වාසේ ප්‍රස්වාසේ හරි. අපි ඕකට කියන්නේ බාහිර ශ්වසනය කියලා. දැන් හදන්නේ අපි මේ ශ්වසන පද්ධතිය ඔයගොල්ලෝ පොත්වල රූප සටහන් නම් තියෙනවා. තිබ්බට මේවා ඉතින් ළමයින්ට පැහැදිලි නැති කම තමයි තියෙන්නේ කියා දෙන්නම ඕනේ. එතකොට අපි දැන් බලන්නේ මම මේ එක නම් කරන කොටසකට එක පාඩක් දාන්නේ. හරි? එක නම් කරන කොටසකට එක පාඩක්. එතකොට මේ මූණ කෑල්ල අපි ඇඳලා තියෙන ගන්න නහයෙන් තමයි උස්ම ගන්න. මේ නහය ඇතුළේ ඉඳ තියෙනවා. ඒකට අපි කියනවා ඇතුළු නාස් පොරේ කියලා. මෙතනින් ගත්තොත් මෙන්න මේ ක්වාටර්ස් ඔන්නෝම ඉඳ තියෙනවා. නහය ඔය කෑල්ල ඔන්නෝම ඉඳ තියෙනවා. ඒ කෑල්ලට අපි කියන්නේ ඇතුළු නාස් පොරේ. ඇතුළු නාස් පොරේ මම මේ කොළපාරේ ලකුණු කරපු කොටස ඇතුළු නාස් පොරේ. ඊළඟට නහයයි කටයි එකට සම්බන්ධයි. ඒකනේ සමහර වෙලාවට මේ බත්තට නහයෙන් එහෙම එන්නේ ඈ නහයකට එකට සම්බන්ධ වෙනදී ජොයින් වෙලා තියෙන්නේ. මෙතනින් ඕම කටයි නහයයි සම්බන්ධයි. හරි. එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔතනින් එන එක නම් කරන්න ඕන නිසා මම මෙතෙන්ට වෙන පාටක් ගන්නම්. ඔතෙන් අපි පොදු කුටීරේ ලියයි. මතකද? පොදු කුටීරේ මොකද ඒකට කියන්නේ නම? නවතිනවා. ඊට පස්සේ
පච්චපදේ පිටු අංක 149 ඒක අපහැදෙන නිසා මම මේ ආයෙත් අඳින්නේ දැන් මෙතනින් ඇවිල්ලා කොහොමද මේකට මම එකනමක් කියන නිසා එතන ඊට පස්සේ දෙකට බෙදෙන දෙකට බෙදලා නොහොම දෙනවා පෙනහැරලා අන්න වගේ හැඩයක් තියෙන අනිත් පැත්ත ඒ විදිහම තමයි मेतन आवड़ पास में बेदी 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 है मैम तब बेदी ना बेदी नाइ बेदी ना तो ये नाइ बेदी ना बेदी 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 है ये आंटी मटे छोटी बॉल है मैं आटा भी किया ना गर्त किया मैं बॉल का प्रमाण है गर्त स्पंज कैन का तीर ना सीधूरा कोहमत है नमक लिया एक कोट सकट एक पाटक बाला नमक लिया एक कोट सकट एक पाटक मेक मैं अतुलांदी ने
මදු පරක්කුණා නේද? ඔව් ටීචර්. ඔයා මේක දැක්කේ නැනේ මදු. මේක දැක්කද? නෑනේ. නෑ ටීචර්. දැන් චුට්ටක් බලන්න. මේ සසනේට ඔගොල්ලෝ පොතේ අච්චු පොතේ දාලා තියෙන එකක් හන්ද? 144 පොත. 148 දාලා තියෙනවා. 148 පෙරලා ගත්තා නේද? उसा අතරයි සම්මානීත් ඉවරයි අහයි සඳුනි ඉවරයි අයයි විද්‍යාභවනේ කලින් යනවා කිව්වනේ මාසෙකින් විද්‍යා කීරල ඉවෙන්නේ 8ට ටීචර් ආ ක්ලාස් එකක් තියනවද ඔව් ටීචර් ආ රෙකෝඩින් දාන්න 10 වෙනකොට හෙට 10 වක් වෙනවා හා ටීචර් ස්කෝල් දවසන්නේ स्कूल दस आपने चुट्टा फरक हुई होंगी मैं स्कूल आने पे हाँ हाँ मकम लग रहे देखो अभी पढ़ो में वाते है ना पार ये बात मन सत हम किया ने गलीम गलीम सत हम तानी हमें तमाई लिया ना वे गलीम सत लिया ने क्यों ना रहता है पढ़ा करना नहीं तल जा रहे අපි ආර්ගින පද්ධතිය ලිවි ගැලීම් සටහන් ලිවනේ ලිවෙන්නේ බගනේ කතා කරන්නේ නැත්තේ ආ එතකොට අපි මේකටත් ලියන්න හදන්නේ ගැලීම් සටහන හරි එතකොට මේ එළියම එන මෙතන අපි නම් කරේ නෑනේ මෙතන බාහිර නාසිවල वचन से मेन मेतनी देखा पिता लिया मैंने पटांगा सीआरपी पटांगा हरी बाहिर नास इनपास आप सीआर पते मेरू आ रही नो बस वो मैं इधर है का इतने इन कोते इन तो देनी बाहिर नास ये वाले इनपास कोते इन तो देन बालवाड़िया ऐतनो नास ऊपर आया थे मैं तो नहीं तो कोटे ऐतलू
श्वास
දැන් අලුතෙන් ආපු අය ඉන්නවා නම් ඕ ලෙවල් ප්‍රශ්නෝත්තර පොතක් ගන්න ඕනේ හරි කොහොමත් ඒ ප්‍රශ්නෝත්තර පොතල අවුරුදු 10ක 15ක ඒවා තියෙනවා මේ ඊයේ පෙර දෙකක් ගන්න එකද 2020 22 තිබ්බේ නැහැ නේද ආම 21 පේපර් එකත් එක්ක හම්බෙනවා හරි 21යි ගත් පිටපසට දේනවා ඉතින් ඒ 2011 විතර ඉතුර ගහ අවුරුදු 10ක ඉතුර ඒවා තියෙනවා එනිසා ඕ ලෙවල් ප්‍රශ්නෝත්තර පොතක් ගන්න අප සාමාන්‍ය පෙළ ප්‍රශ්නෝත්තර පොතක් මොකද අපි මේක කතා කරලා ඉවර වෙලා ශ්වසන පද්ධතිය කොහොමද දියුණු කරන්න බෑ රෝගක් තියෙන නිසා ශ්වසන පද්ධතිය ඉවර කරලා අපි ඒ ශ්වසන පද්ධතියේ ඕ ලෙවල් වලට ආපු ප්‍රශ්න ඔක්කොම ටික කතා කරමු ආහාර ජීර්ණ පද්ධතියෙන් කතා කරා දැන් ශ්වසන පද්ධතිය කරලා ඒකෙන් කතා කරමු එතකොට දැන් ගැලීම් සටහන හරි දැන් මම මේකෙන් ඉවරයි නේද කාලි කාලි අපිට කියවන්නකො කාලි කාලි සිත්නි වන්දනායි නා සිත්නි වන්දනා කියවෝ බාහිර නාස්විරය අතුරු නාස් කුහරය ග්‍රසනිකාව සොරාලය ශ්වාසනාලිකා නැ ශ්වාසනාලය ශ්වාසනාලිකා අනුශ්වාසනාලිකා ගර්ත ආරියට කොන්න ඔය පාරෙන් වායු ගෝලීය වාතේ නයිට්‍රජන් 78යි ඔක්සිජන් 121යි ඔය ටික ඔක්කොම අරගෙන වෙනහල්ල දෙනවා දැන් අපි මේ එතන ඉඳලා තමයි කතා කරන්න හදන්නේ. දැන් මේ පෙනහලි කියලා කියන්නේ හරිම සියුම් අවයවය. මේ පෙනහලට බාහිර දේවල් වලින් හානි වෙනවා. හානි වෙනවා කියන්නේ බාහිරේ තියෙන දූවිලි, බැක්ටීරියා ඕවා ඉතින් ගියාම ඉතින් සියුම් අවයවයක් මේ. ඒ නිසා ඒකට හානි වෙනවා. මේ හානි වෙන එක වළක්වන්න තියෙන උපක්‍රම ටික තමයි අපි මේ කතා කරන්නේ. දැන් ඔය කොහොම කිව්වත් අපි මේ නිකන් බොරු කතා වුණ නෑනේ අපි නහය සුද්ධ කරලා තියෙනවා. නහය ඇඟිල්ල දාලා තියෙනවා. ඇතුළ තෙතයිද වේලිලයි. නහය ඇතුළ. නහය ඇතුළ. අපි ඇඟිල්ල දාලා සුද්ධ කරලා තියෙනවා නහය ඇතුළ. आहार जीर्ण पद्धति वचने श्लेष्मल सहित सेवल गति අපේ ශරීර අභ්‍යන්තරේ බොහෝ කොටස් එහෙම තමයි තෙත සහිත සේවල ගතියක් තියෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය මුඛයෙන් පටන් ගත්තාම බුදේ දක්වාම තෙත සහිත සේවල ගතියක් තියෙනවා. ඒවට අපි කියන්නේ ශ්ලේෂ්ම. ඒක හොඳයි. එතකොට ආහාර ලෙස්සලා යනවා. දැන් මේ තෙත සහිත සේවල ගතිය මේ ඇතුළු නාස්කෝරේ තියෙනවා. දැන් මේ එළියේ තියෙන වාතය अरे बहुदास කොළඹ මහ ලොකු ඉන්දියාවෙන් දූවිලි ආවේ කියලා හුස්ම ගන්නත් හොඳ නැහැ කිව්වේ. එතකොට දූවිලි අංශ තියෙනවා. ආයි මොනේ වාතේ තිබුණ? පොඩි පොඩිය. මොනේ ආයි තිබුණ? අපේ ලොවේ තියෙන බැක්ටීරියා වර්ග, වෛරස්, දූවිලි අංශ. අපි චෝක්කොලින් රටහුණු වලින් ලියනවා නම් කළු ලෑල්ල ළඟ රටහුණු කුඩු තියෙනවා. එතකොට ලිප ළඟ ඉන්නවා නම් දුම් වර්ග, දුම් දුම් කාබන් අංශ ඒවා තියෙනවා. ගස්වල මල්
ඉතින් මල් පිපෙනවනේ කොයි ගහෙත් එතකොට මල් වල පරාග තියෙනවා වායු ගෝලයේ ඒවර ඔන්න ඕවා තියෙනවා මොනවද මල් වල පරාග දූවිලි කාබන් අංශ බැක්ටීරියා වෛරස් ඒවයි වාතයයි ඔක්කොම ඉතින් මේ ෆිල්ටර් වෙන්නේ නැහැ මේ යනවා යනකොට ඇතුළතෙත් තයි මම දැන් ඔයගොල්ලන්ගේ අහන ප්‍රශ්නේ අපි මේ අපි රෙදි හොදලා ඉතින් වැලට රෙදි දාන අරන් ගින් තියනවනේ ඕන තරම් රෙදි ඉතින් කොහොමත් හොදලා වැලට දාන්න අවයි යනවනේ එහෙම යනකොට අපි ඉතින් අර එක දවසක් තෙතරෙද්දා බිම වැටුනේ එහෙන් බිම වැටුනහම රෙදි කෑල්ලට මොකෝ වුනේ මොනවා ගෑවුනේ වැලි ගෑවුනානේ වැලි මඩ ගෑවුනානේ වැලි ගෑවුනා එතකොට ආය දවසක වෙච්ච වැඩේ අහන්නකො හවස ඔන්න දැන් රෙදි ටික ඔක්කොම වේල්ලා වේලිලා අම්මා කියනවා පුතේ රෙදි ටික ගේට ගනින් කියලා ඔන්න දැන් කම්මැලි ගමෙන් ගිහින් ගියනවා කියනකොට ආයෙත් එද්දා බිම් වැටෙනවා දැන් මේ තෙත වෙලාවෙද වැලි යන වෙන්නේ වැඩියෙන් වේලිච්ච වෙලාවෙද අපි රෙද්දා කෝදලා වැලට දාන්න යනකොට වැටුනොත් වැලි ගෑනවා රටේ උටි වැලි ගෑනවා හැබැයි අද වේලිල ගෑනකොට වැටුනොත් එහෙම ගෑවෙන්නේ නැහැ එහෙනම් තෙත වුණාම ඇලෙන ගතිය වැඩි වැඩි නහය ඇතුළ තෙතයි ඒ නිසා මේ එළියෙන් තියෙන වාතයෙන් වාතයේ තියෙන දූවිලි මල්වල පරාග බැක්ටීරියා වෛරස් කාබන් අංශු ඒ වගේ මොනෝ හරි තියෙන අපද්‍රව්‍ය පොඩි වෙන ලී කුඩු වගේ තියෙනවා නේද පරිසරේ ඒවා මේ ඇතුලේ මොකක් වෙනවද තෙත නිසා ඇතුලේ ඇලවෙනවා තෙත නිසා ඇතුලේ ඇලවෙනවා ඇලවුණාට පස්සේ එතනින් එහාට යන්නේ මොනවද ඒ ටික නැතුව नाइट्रोजन 78 ऑक्सीजन 21 වාතය විතරක් මෙතනින් එහාට යන අපිට ආරක්ෂාවක් සැලසিলা නැද්ද තියෙනවා ඒ මේ මේ උපක්‍රමේ නැත්තම් මේ වෙනකොට පෙනහල පිරিলা දූවිලි වලින් පෙනහල වල එනම් තියේ දූවිලි වොන්ට ඒ නිසා පෙනහල වලට හොඳ ආරක්ෂාවක් තියෙන මේ ඇතුළ තෙතයි එතනින් වාතය යනකොට ඒ වේ තියෙන අපද්‍රව්‍ය ඔක්කොම මේ හරිය ඇලවෙනවා ඇලවිලා සෙවලයි තෙතයි සෙවලින්ද කොහමද ඇලවෙනවා උදතර සෙවලයි තෙතයි හොඳට පිරිසිදු වෙලා මෙතන ඉන්නවා ඒ නිසා අපද්‍රව්‍ය ගමන් කරන්නේ ඊළඟ මේ තෙතින්ද තව වාසියක් තියෙනවා සාමාන්‍ය වාතයට එකතු වෙනවා ඇතුලෙන් ජල වාෂ්ප එකතු වෙනවා ඇතුලෙන් ජල වාෂ්ප එකතු වෙනවා එතකොට ජල වාෂ්ප එකතු වෙනවා අපද්‍රව්‍ය අයින් වෙනවා අපි ඇගේ දේහ උෂ්ණත්වයේ කීයද ඇතුළ මිනිසාගේ දේහ උෂ්ණත්වය කීය මිනිසාගේ දේහ උෂ්ණත්වය මේ ඇතුළ කීයද අපේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය අපි කියයි කියලා ගන්න මේ වෙලාවේ ඔයගොල්ලෝ කාමරේ උෂ්ණත්වය දැන් වඩ දාඩිය නැහැනේ කියන උෂ්ණත්වය සැටියට අසන්න මුන් හැමදාම තියන 27 කීයද වෙනස අංශක අංශක 10 ක වෙනසක් තියෙනවා පරිසරයේ ඉන්නකොට අපි උණුතුර එකක් වගේ අපි උණුතුර එකක් වගේ පරිසරේ නිකන් ඇල්ලතුර එකක් වගේ අපි රස්නේ දැන් එතකොට මේ 27 තියෙන වාතය
මේ තිස්සතේ තැනට ගියොත් අම්මෝ අර අර සමහර දවස්වල තන සීතල වතුර නානකොට අපිව නිකන් වෙන්නේ සීතල වතුර නාන කන්නේ වගේ වැඩක් කරා පෙනහැල්ලට ඇයි අංශක 10ක් අඩු සීතල වාතය එන්නේ ඇතුළට අපෝ හරියන්නේ නැහැ මේ දේ ඒ නිසා මේ නාස් මාර්ගයෙන් යනකොට මේ 27 කීය කරලා දරින්නේ अपद्रव्य අපද්‍රව්‍ය ඔක්කොම ඇල වෙනවා මේ. උෂ්ණත්වය 27 27 කරනවා. ඊළඟට වාතයට එකතු කරනවා මොනවද? ජල වාෂ්ප එකතු කරනවා. අයි හදත්තුල දෙතයි. එතකොට ඔය ක්‍රියාවලිය තුන කරලා වායු ගෝලීය වාතය පෙනහල්ලට යවනවා. හරි ගියාද දැන්? එහෙනම් ලියාගමු දෙන්නට. नास मार्गे हरहा नास मार्गे हरहा वातय गमन करीमेदी नास मार्गे हरहा वातय गमन करीमेदी हतेर बैठेंगे एक दाला लिया ने एक आश्वास वाते आश्वास वाते अपद्रव्य इवत्ते आश्वास वाते अपद्रव्य इवत्ते देखा आश्वास वाते जलवाष्प आश्वास वाते जलवाष्प आश्वास वाते किवे में एलिए आश्वास वाते विषय वाला के तुलिया विषय हटाई सी आश्वास वाते विषय हटाई सी शरीर उष्णत्व यते शरीर उष्णत्व शरीर उष्णत्व सेंट के डांस यते 37 शरीर उष्णते सेंटीग्रेड से 37ට වරහන් ඇතුලේ 37 37ට දින ඒම මේ උෂ්ණත්වය මානින ජාත්‍යන්තර සම්මතයකගේ මොකද සෙන්ටිග්‍රේඩ් නෙවෙයි කෙල්වින් උෂ්ණත්වයේ ජාත්‍යන්තර සම්මත ඒකකයේ කෙල්වින් කෙල්වින් වලට අංශක කියලා කියන්නේ නෑ මේ දෙක කෙල්වින් වලින් කියන්න දන්නවද කොහොමද කෙල්වින් වලින් කියන්නේ සෙන්ටිග්‍රේඩ් 27 කෙල්වින් වලින් කියන්නේ කොහොමද පැටරි මතකද කියනවද වැඩි දුරට කමන්න නෑ කියන්නනේ मेरे पेपर एक मिनी आगे
මේ දෙක කෙලින් කරන්න හැටි බලන්න k සමානයි කැපිටල් k හරි අංශක කියලා දාන්න k සමානයි සූත්‍රය ලියාගත්තා වැදුවේ k සමානයි k කියන්නේ කෙලින් අංශක දාන්න k සමානයි c දාන්න 27 उत्तर विशाल कर लोग हमारे बहुत मेरा मेरा
मेक इतकोट मुखद मेक विशाल विशाल एक एक मंगे का गर्त किया दिन करता एक गर्त हर ये तो करने अंदर नाम करा गर्त किया ना अनुस्वास नाली का किया दें ये तो वाई बोली है बातें आंटी वाले में आने मुक्के थे गर्त वाले थे आने ये निशाबे पेन है लगता हम स्पंज के अलग पानी स्पंज क्या ही रखा तेरा नहीं मौज में बस और ऐसी तो ऐसे तीये ये और हमारा मिट्टा तो स्पंज तीये ना अरे उससे बिना हो जाना तो स्पंज क्या लिया हमने दिया नहीं ना ये तो कर अन्य वाके एक सिद्धूरा तो स्पंज क्या है लगा सिद्धूरा को प्रमाण ही इतना नहीं ये वाके तमाई में गार्ड तो इतना हाँ तो कुछ ना लिया का मोटिन थे वाई गोली ये वाते अवसान वशेन गमन करानी गर्त वलट अवसान वशेन गमन करानी गर्त वलट लगे मितनी नवत हुए දැන් මම හදන්නේ මේ එක ගර්තයක් සමාන යහනද එහෙනවද මේ රසද විහා රසද විහා නැහෙනවද ඔතීස ආ එතකොට මේ එක ගර්තයක් විශාල කරලා අඳින්න හදා. හරි? දැන් මේ කොටස ඔක්කොම අපි දන්නා මේ එක ගර්තයක් විශාල කරලා අඳින්න හදා. අඳින්නක බලන්න. පබර් බෝලයක් විතර රවුමක්. සබර බෝලයක් විතර වවුම කඩින් බලන්න එක ගර්තයක් කොහොම ආව
समय गाप दिया मेक वाटे ही नहीं आना वहाँ रोधिर वाह ही या क्या ना मैं रोधिर वाह ही नहीं मामले आंधी गाते वाटे या ना रोधिर वाह रुद्र संसार पद्धति गांड संबंध मे गर्तवा रुद्रवाह एक हृदय हृदय अभी रुद्रवाहिनी अम्मे अंदे मे रुद्रवाहिनी मेकेटी मेक इन अपरिशुद्ध रुद्रे अभी सामान्य नमेदी तेंद मन पाटिंद अभी अपरिशुद्ध रुद्रे मन पाटिंदी मेक इतना अपरिशुद्ध रुद्रे मांगा मे नील बोल आील बोल मेक मेपे मे अंदे रुद्र साइल तमाइ अपील सिद्ध तद नील पाटी अपील सिद्ध अपील सिद्ध के अदास मेके ऑक्सीजन ऑक्सीजन नेत्रम ने तमाइ इतकोटे मे एत्तुले मे गर्ते मे वायुगोल वाते मेकट एनो एन पट मेके सांगीत्य ऑक्सीजन को गलते गलते वायुगोल वाते मतने वायुगोल वाते ऑक्सीजन सीएट विसी का वाहिनी मे रुद्रुद्रक्सीजन ऑक्सीजन ऑक्सीजन मे रुद्र सैल मे विधि गर्ते वाटे एक शैल पेरी आई की आने केश नालिका मेकुले कार्बन डाइऑक्साइड मेक कार्बन डाइऑक्साइड की बिंदु 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 दी ऑक्सीजन मे ऑक्सीजन मे रुद्र शैल ऑक्सीजन रुद्र शैल रुद्र शैल कार्बन डाइऑक्साइड गर्ते मेक दिए कार्बन डाइऑक्साइड
මේ ඇතුළට එනවා. ඇවිල්ලා ඔක්සිජන් යනවා මේ රුධිර ශෛලයට. ගිහම මෙයා ටිකක් පිරිසිදු වෙනවා. ඒ නිසා මම මෙයාව ටිකක් ලාපාටින් හදිනවා. තව ටිකක් දුර යනකොට ආයෙත් මෙයාගේ කාබන් ඩයොක්සයිඩ් මෙහෙට ඇවිල්ලා ऑक्सीजन इधर रूपे इतने रूपे
ගර්තයට සිදුවන වායු හුවමාරුව ගර්තයක සිදුවන වායු හුවමාරු දැන් අදලා ඉවරද ඉවර නම් අත උස්සන්න ඉවරයි දැන් පෑන මේස උඩින් තියලා අහගන්න පෑන තියන මේස උඩින් පෑන මේස උඩින් තියලා හොඳට පැහැදිලි කරගන්න එතන මේ මොකද්ද මේ අපි මේ බෝලයක් ඇඳලා තියෙන්නේ මොකද්ද මේ මොකද්ද මේ බෝලේ ගාර්ථ බින්දි ගාර්ථයක් ඇඳලා තියෙන්නේ ඒව මං කිව්වා පළහැල්ලක මිලියන ගාන තියෙන චූටි සිදුරු ස්පොන්ජ් කෑල්ලක තියෙන සිදුරක් වගේ දැන් මේකට එන්නේ वायुगोलीय वात नास विवरेंग एविल्ला एतु नास कुहरें रसनिकाव स्वराले श्वासनाले श्वासनालिका अनुश्वासनालिका मे तमा अनुश्वासनालिका एविल्ला मेतेंट एना एतन मेके केनो आ वाते वायुगोले दिन वाते මේ වායු ගෝලීය වාතයේ අපි ලකුණු කරා ඔක්සිජන් 121යි ලොකු වාරක් පහෙන් එකක් ඔක්සිජන් 121යි කාබන් ඩයොක්සයිඩ් 0.03ක් තියෙන. එහෙම වාතයක් තමයි මේ ගර්තය ඇතුලේ තියෙන්නේ. දැන් මෙතන මේ අපිරිසිදුලේ සහිත වායුව. මේ හෘදය කතා කරනකොට මේක ගොනු වෙනවා. මේ හෘදය වස්තුවේ ඉඳලා අපිරිසිදු රුධිරය අරගෙන එන වායුවන කොටස. කේශනාලිකාවක්. කේශනාලිකාවක් කියන්නේ කෙස් ගහක් වගේ නාලයක්. ඒ වගේ රුධිර සෛල යන්නේ. ඒ රුධිර සෛල යන්නේ එක පේලියක්. අර ඔයගොල්ලෝ පෙළියට යන්නේ එක ළමයා පිටිපස්සේ එක ළමයා අන්න ඒ වගේ මේ රුධිර සෛල මේ කේශනාලිකාව ඇතුලෙන් පෙළියට යනවා දැන් මෙතෙන්ට එන මේ රුධිර සෛලයේ වැඩක් නැහැ අපිරිසිදු අපිරිසිදු කියන්නේ මේ කුණු ගෑවිලා එහෙම නෙවෙයි අපිරිසිදු කියන්නේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉතාම අඩු වෙන ඇත්තටම නැහැ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉතාම වැඩි. එතකොට අපි කියනවා රුධිරය අපිරිසිදු වෙලයි කියලා. දැන් ඔන්න මේව මෙතෙන්ට එනකොට ඇතුලේ තියෙන ඔක්සිජන් 121ක්. මේ ඔක්සිජන් මොකද වෙන්නේ? මේ රුධිර සෛලයට යනවා. රුධිර සෛලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් මේ ඇතුළට මොන ටික තදනේ දතිය අඩු වුණා චුට්ටක් පිසිදුනා මෙතෙන් දේරකට තවත් ඔක්සිජන් උරා ගන්නවා කාබන් ඩයොක්සයිඩ් මේකට දාලා තව ටිකක් ලා වුණා දැන් ටික ටික රතු පාට වෙනවා ඒ ඔක්සිහීමොග්ලොබින්නේ ऑक्सीहीमोग्लोबिन අපිට කතා කරලා තියෙන ගිනි රතු පාට ලේකිය. දැන් ඔහොම වට යනකොට ඔක්සිජන් ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් අතුරට ගන්නවා. ඔහොම වෙනකොට මේ අපිට සිදු වෙන සෛලිනා. ගිනි රතු පාට වෙනවා. ඒ කියන්නේ මොකක් වෙනවද?
එතකොට ඕකට තමයි අපි ලියුවේ ගර්ථ තුල සිදුවන වායු හෝමාරු කියලා. මම මෙතන ලියාද ගර්ථ තුල සිදුවන වායු හෝමාරු කියලා. ගර්ථ තුල සිදුවන වායු හෝමාරු එක දෙක එක බාහිර ශ්වසනය දෙක ගර්ථ තුල සිදුවන වායු හෝමාරු මේ ක්‍රියාවලියට අපි නමක් කියනවා විසරණය වෙනවා මොකද විසරණය වෙනවා කියන්නේ විසරණය වෙනවා කියන්නේ විසිරී යනවා දැන් කුස්සිය ලිපෙන් දුම් යනවනේ මේ දුම් ලිපපැත්තට විසිරෙන්නේ ලිපෙන් ඈතට ලිපෙන් ඈතට ලිපෙන් ඈතට මොකද ලිපලක දුම් වැඩි ලිපලගේ දුම් වැඩි. ඒ වැඩි තැනට එකතු වෙන්නේ නැහැ. එහෙම වුණා නම් ලිපලගේ දුම් බෝලයක් හැදෙයි. එහෙම නැහැ. මේ විසිරීලා යනවා. මම තිස්සෙම වැඩි තැන ඉඳලා අඩු තැනට විසිරීලා යනවා. වැඩි තැන ඉඳලා අඩු තැනට විසිරීලා යනවා. අන්න ඒකට කියන්නේ විසරණය වෙනවා කියලා. එතකොට දැන් මෙතන ඔක්සිජන් වැඩි වුණා. මෙතන අඩු මෙනම් ඔක්සිජන් මොකද වෙන්නේ මේ උදර සෛලය තුළ මොකක් වෙනවා විසරණය වෙනවා කාබන් ඩයොක්සයිඩ් මෙතන වැඩි මෙතන අඩුයි මෙතන 0.03යි එහෙනම් කාබන් ඩයොක්සයිඩ් ඇතුළට විසරණය වෙනවා ගර්තය තුළද ඔක්සිජන් ගර්තයෙන් එළියට විසරණය වෙනවා එතකොට ඔක්කොම සිද්ධ වෙන්නේ මෙන්න මෙතන තියෙන ඉතාම තුනී ගර්ථ විද්‍ය හරහා ගර්ථ විද්‍ය ඉතාමත්ම තුනී මේක ඝන කමුණා නම් මේ විදියට ගාමන් කරන්න පුළුවන් වාතයට පුළුවන් දෙයිද බෑ බෑ එහෙනම් ගර්ථ විද්‍ය ඉතාමත්ම තුනී එතකොට ගර්ථ තුල වායු හෝමාරුව සිද්ධ වෙන්නේ විසරණය කියන ක්‍රියාවේ විසරණය තමයි වෙන්නේ මොකද විසරණය කියන්නේ වැඩි තැන ඉඳලා ඕන දෙයක් අඩු තැනට යන්න අඩු තැනට යන්න අපි කියමු අපි සෙන් බෝතලයක් ඇඩුවා කියලා දැන් දැම්මා කියමු දැන් ගැහුවා කියමු සෙන් ගැහුවා අපි ළඟ සෙන් සුවඳ වැඩි ඈතට යන්න ඈතට යන්න ඈතට යන්න සෙන් සුවඳ අඩු වෙනවා उदाहरणी ගර්ථය තුරට විසරණය වෙනවා ගර්ථයේ ඉඳලා ඔක්සිජන් රුධිර සෛල තුළට විසරණය වෙනවා ඔය විදියට මුළු පෙනහැල්ලේ තියෙන සෑම ගර්ථයකින්ම ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනවා සිද්ධ වුණාම අපිට සිදු රුධිරය මොකක් කරාද ඔය විදියට වෙනවා එතකොට දැන් අපි වාක්‍ය තුන හතර ලියමු. හරි. ලියගමු ගර්ථය තුල තිබෙන වාතයේ ගර්ථය තුල තිබෙන වාතයේ ඔක්සිජන් සාන්ද්‍රණය ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි අපිරිසිදු රුධිර සෛල වල මේවා අපිරිසිදු රුධිර සෛල වල
ऑक्सीजन सांद्रणे अडुय ऑक्सीजन सांद्रणे अडुय एमनिसा ऑक्सीजन एमनिसा ऑक्सीजन गर्तय तुलसीट गर्तय तुलसीट रुधिर शैल वलट रुधिर शैल वलट विसरणय वे विसरणय वे දැන් ඔය ඡේදය බලාගෙන දෙවනි ඡේදය ලියන්න කාබන් ඩයොක්සයිඩ් වලට ඕකම කාබන් ඩයොක්සයිඩ් වලට පරිවර්තනය කරලා ලියන්න ඕකම කාබන් ඩයොක්සයිඩ් වලට පරිවර්තනය කරලා ලියන්න හොඳ කල්පනාවෙන් ඈ सम्मानी बला ගර්තය තුල තිබෙන වාතයේ කාබන් ඩයොක්සයිඩ්ණ අඩිය අපිරිසිදු රුධිර සෛලවලට කාබන් ඩයොක්සයිඩ් අපිරිසිදු රුධිර සෛලවල කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි ය එම නිසා කාබන් ඩයොක්සයිඩ් රුධිර සෛලවල සිට ගර්තය තුලට විසරණය රුධිර සෛලවල කාබන් ඩයොක්සයිඩ් ගර්තය තුලට විසරණය වෙනවා දැන් කාබන් ඩයොක්සයිඩ් ගර්තයට ආව ගර්තේ මොන වේලෙන්ද පිරෙන්නේ? දැන් වැඩේ ඉවර වෙනකොට ගර්තේ තුන මොන වේලෙ වැඩි?
මේ පැත්තට රුධිරසෛල පත් වෙනකොට ගර්තයේ තුල මොනවද වැඩි වායු? ඔක්සිජන්. නෑ මේ පැත්තට ගිහින් මේ ඔක්සිජන් උරාගෙන 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 රුධිරසෛල පිරිසිදු වෙනවනේ. එතකොට ගර්තයේ තුල මොන වේගයක්ද? අන්තිමට කාබන් ඩයොක්සයිඩ්. ඇයි මේ හැම එකකම තිබ්බ කාබන් ඩයොක්සයිඩ් මෙතෙන්ට ආවේ? ඔක්සිජන් උරාගෙන කාබන් ඩයොක්සයිඩ් මෙතෙන්ට ආවා. ඒතර දැන් මේක ඇතුලේ වැඩේ ඉවර වෙනකොට පිරිසිදු වෙනකොට රුධිරේ මේක ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් වෙන්නේ. මේ විදිහට මොකද කරන්නේ? කොහෙද? එළියට. එළියට. කොහෙද? වායු වල. ඊට පස්සේ මේ ටික වායු වලට අයින් වෙලා යනවා. ඔන්න දැන් මේ මාවා පිරුණා. දැන් කාබන් ඩයොක්සයිඩ් මේක ඇතුලේ දැන් පිරෙනවා හැම ගර්තේම ඇවිල්ලා ඇවිල්ලා. දැන් මෙහෙම වෙලා එළියට තල්ලු කළා. බලන්න. ඇයි වැඩක් නැහැ නේ කාබන් ඩයොක්සයිඩ්. එළියට තල්ලු කළා. ඒක බුදුන ප්‍රශ්නස්. දැන් ඔතෙන්ට එනකම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න බලන්න. අද කතා කරපු දැන ඉඳලා ඔතෙන් දැනගන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. උතන කොහොමද මෙතන කොහොමද එහෙම කියලා අහන්නේ. ප්‍රශ්නයක් නැහැ ගිහන්. සම්මානී ප්‍රශ්න නැහැ. එතන ගත තුල වායු හෝමාරෝ සිදුවෙන්නේ මොන ක්‍රියාවලියෙන්ද? විස්තරණිය. තරණයෙන් සිද්ධ වෙන අපි ලියාගම එක highlight කරලා. ලියාගම ගත තුල වායු හෝමාරෝ සිදුවන්නේ ගත තුල වායු හෝමාරෝ සිදුවන්නේ විස්තරණයෙන්. මේක නම් කරනවා සොසල පෘෂ්ඨය. හරි, මේ බලන්න මම නම් කරන තැන මේ මෙහෙම අරන් මෙන්න මෙතන මේ මොකද්ද මේ මොකද්ද මේ ගර්තයේ අවසාන මයිම ගර්ත විත්තිය ලකුණු කර මෙතනින් හරි ඉතින් මුතරින් ගුණක් කමන්නේ මේ අභ්‍යන්තර පටලේ මෙන්න මේ පටලේ ගර්තයේ අවසාන මත් පටලේ ඒක ගර්ථ විච්චි මේ කල්පනාදී පාඩකරේ ගර්තයේ විත්‍ය. එතන මිනිසාගේ සසන පෘෂ්ඨය. මිනිසාගේ සසන පෘෂ්ඨය වුණොත් පළවෙනි වලින් හුස්ම ගන්න සත්තුන්ගේ සසන පෘෂ්ඨය. මොකද සසන පෘෂ්ඨය වෙන්නේ ගර්ත. ගර්ත විත්‍ය තමයි සසන පෘෂ්ඨය වෙන්නේ. වෙනත් සසන පෘෂ්ඨ දෙන්නේ උන් කියනවාද? වෙනස් සසන පුෂ්ටියා සහිත ජීවියක් නම් කරන්න කිව්වා.
അതൊക്കെയാണോ നമുക്ക് ഈ കഴിവിനെ വിദ്യകളെ ഉസ്മ കന്നിക്ക് കേട്ടില്ല പോകുന്നത് ഉസ്മകന്നി കേട്ടില്ല പോകുന്നത് ഉസ്മകൻ ശ്വസന പുഷ്ടി സമ ഗഡവിലേക്ക് ഒന്ന് മടങ്ങാ मैं गडविला उसम गाने को है मैं रतपाट ही रही होगी हम अतुरा ऑक्सीजन उड़ा गाना वायु गोले पिटक तक कार्बन डाइऑक्साइड पिटक कर मोलू हमें भी कार्बन डाइऑक्साइड पिटक करना ऑक्सीजन गाना है ഗഡവിലാകെ ശ്വസന പുഷ്ടിയെ വെന്നെ സമം മിനിസാകെ ശ്വസന പുഷ്ടിയെ വെന്നെ മുഖാർത്ത് ഗർത്ത് ഏതാകം മിനിസാകെ ഇതറങ്ങേ ഇപ്പൊ നാല് വലിയ ഉസ്മകന്നെ ഉണ്ടെ അപ്പൊ മിനിസാകെ പദ്ധതി കഥാകരണി സകം എനിക്കും മിനിസാകെ ശ്വസന പുഷ്ടിയ ഗർത്ത വിക്കിയത് ഞട്ടിങ്ങി രക്കാൻ ഹൈലൈറ്റ് തരൻ മിനിസാകെ ശ്വസന പുഷ്ടിയ ഗർത്ത വിക്കിയത് സമഹര സത്വങ്കി സമാര സതുങ്കേ ശ്വസന പൃഷ്ടയ ലെസ സമക്രിയാകര സമ ഹമ ഹമ സമക്രിയ ഉദാഹരണ ഗഡവില ഉദാഹരണ ഗഡവില ഇന്നത്തെ കഥാകാരണി അന്നി ശ്വസന പുഷ്ടയക്ക് ലക്ഷണം മാതൃകാളിയാകുന്ന ശ്വസന പുഷ്ടയക്ക് ലക്ഷണം ശ്വസന പുഷ്ടിയാക്കി ഇറക്കിയാണെ കാർബൺ ഡയോക്സൈഡ് ഓക്സിജൻ ഒയി പൂമാറുവന് പൂമാറുവന് പട്ടളയാ കാർബൺ ഡയോക്സൈഡ് ഓക്സിജൻ എഹാട്ട മെഹാട്ടയാണ് പട്ടളയാക്തമായി ശ്വസന പുഷ്ടിയാക്കി ഇറക്കിയ എത്തക്കോട്ടെ ഗുണം അത് ലക്ഷണം ഇത്ര കിയാണ് എക്ക ലക്ഷണ මේ ශ්වසන පුෂ්ටිය අඟල් අතර කොන්ක්‍රීට් එකක් වගේ ඝනකම තිබුණොත් වැඩේ හරියනවද නෑ නෑ එහෙනම් මොකක් වෙන්න ඕනේ තාම ආම තුනි වෙන කොච්චර තුනිද කියනවා නම් වායු අංශ වලට ඒකෙන් රින්ගා යන්න පුළුවන් වෙන්න ඕනේ නැතුව මේ මහා ලොකු ඝනකම එකක් වුණොත් අපේ ගෑනල විද්‍ය වගේ වුණත් යන්න බෑනේ වාතයට රින්ගල ඒ හින්දා ඉතාමත්ම තුනී එකක් වෙනවා එතකොට ඊයට දැන් බලන්න අපි මේ කතා කරන ටිකට වාතය මෙහි ගිහිල්ලා විසරණය වෙලා කාබන් ඩයොක්සයිඩ් අරගෙන ආපහුත් එනවා
मंगे कियन टिकट पसरे ऑक्सीजन अरगन गर्दी आपहुतना टिकट पसरे मंगे रियाक्ष ऑक्सीजन जीवी अत्यावश्य ऑक्सीजन जीवते विशाल इतना विशाल वर्ग पलयाकर्त्यान विशाल वर्ग पलयाती එතකොට අපි දැන් ලියන්නේ සසල පෘෂ්ඨයක ලක්ෂණ සසල පෘෂ්ඨයක ලක්ෂණ මොනවාද ලක්ෂණ එතකොට දැන් බලන්න මේ मेरे को खाना जली मन एक अरगे गर्ते इतना मिथना मे गेडी गेडी वगे बोल बोल वगे गरत हर मेमक अद्धन नमक क्या अनुश्वास नालिका मेकिंग वायु गोलीय वाते यू नो अतुल ऑक्सीजन वेदी इन्ने मेन्न मे नीलपाट वाहिनी नीलपाट वाहिनी मुको अप्रसिद्ध नीलपाट वाहिनी किलुकुली मैं वेविल्ला वटे अनकोटे मुनपाट गिनी रतुले ऑक्सीहीमोग्लोबिन सहित गिनी रतुले मे आकृति मेगे मेक गर्ते सीएट सी आत्म सामान ना सीएट असुवाकित सामान अरे मट 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 मेक दीयदारे गर्ते ओमटा गर्त वटा विद्युदेश श्वसन पृष्ठ लाक्षणिक लक्षण लाक्षणिक लक्षण एक युवा तुणी ज्ञाने एक वायु विसरणीय वीम सद वायु विसरणे वीम सदहा श्वसन पृष्ठय इता तुणी व्ययतु देख विशाल वर्ग पलयाक्तिव्य तुन श्वसन पृष्ठयट श्वसन पृष्ठयट मण रुदिर सपयुमाक्तिव्य
අන්තිම ශ්වසන පෘෂ්ඨය තෙතහා පාරගම්ය වේ. දැන් වචන දන්න කියා තියනවා නම් අහන්න ඕන. පාරගම්ය දන්නවද වචනේ? දන්නේ නැහැ. දන්නේ නැද්ද සඳුනි? දන්නේ නැහැ කියලාද කියන්නේ? අන්න හොඳයි. දන්නේ නැහැ කිව්වම හොඳයි. එතකොට දැනගන්න පුළුවන්. අපි දන්නවා කියලා හිතන් හිටියම අපිට කවදාකවත් දැනගන්න බෑ ඒක. හරි? දන්නේ නැහැ කියලා හිතන් හිටියම දැනගන්න පුළුවන්. දැන් එහෙනම් පෑන් කියන්නකෝ මේ සුදි. පාරගම්යයි විරුද්ධ වචනේ. අපාරගම්යයි. මෙත වචනේ අර්ධ පාරගම්ය. අපාරගම්ය අර්ධ පාරගම්ය පාරගම්ය. හරි. අපි ඒ තුනම බලමු මොනවද කියලා. මේ වචන තුන බලන්න. පෑන් කියන්න එසුනි වැඩන්නේ ඔය පෑන්. මම කරන්නේ. දැන් ඔන්න ගෙදරක් තියෙනවා. මේ ගෙදර කැබේ එළිය ගේට්ටු වන්නේ ගෙට්ටුවන්නේ ඉතින් මදවල් වලට. දැන් ඉතින් මේ ගෙදරට මේ වටේ පිටේ අය එනවා. මොකටද එන්නේ? ටැප් එකේ වතුර ගන්න එනවා. ඔය විතර වෙරළු ගාක් එහෙම දිනනවා නම් ඔය ගෙඩියක් ඇහිඳ ගන්න එනවා. ඉස්කෝලේ යනකොට පොඩි ළමයි එන වතුර ටිකක් දීලා යන. ලොකු පාරක් තියෙන ඉඳ වාහනයක් රිවර්ස් කරනවා. පාරේ යන බල්ලොත් එනවා නිකන් යොන් ඇවිල්ලා යනවා. ඉතින් ඔය බට් ටිකක් තියෙනවා කාලා වේ යන. ඒ වගේ පාරේ යනවා නම් හරකේ කූටත් එන්න පුළුවන්. ඒ ගෙදෙට ප්‍රශ්නයක් නැහැ. ගේට්ටුවක් නැහැ. ඒ සමහර තැන් තමාරව ගෙදරකගේ පාරක් ගැන මං කිව්වා. කිසි බාධාවක් නැහැ. ඕන කෙනෙකුට එන්න යන්න පුළුවන්. ඒ ගේට්ටුවක් නැහැ. දැන් ඕගොල්ලෝ ඉන්නේ එක එක ඉස්කෝල. දැන් ඕගොල්ලෝ ඉස්කෝලේ මට්ටමට තමයි මම මේ කියන උදාහරණේ. හරි? දැන් සමහර ඉස්කෝල තියෙනවා. ගේට්ටුවේ ඉන්නවා සිකියුරිටි කෙනෙක්. දැන් යන්න පුළුවන්ද ඉස්කෝලේට? ඕගොල්ලන්ට ඇතැයි. අපි ගියොත් යන්න දෙනවද? නෑනේ. මොකක්ද අහන්නේ? ඩෙන්ටි කාඩ් එක දුවහන්නේ. ඩෙන්ටි කාඩ් එක දුන්නා. කාව හම්බෙන්නද යන්නේ? මොකටද යන්නේ? මේ පොතේ ලියන්න. අස්සම් කරන්. බෑග් එක බලන. ඔය විදිහට. ඔක්කොඩේ දේවල් චෙක් කරලා ඒ ඉස්කෝලෙට යන්න ඕන කෙනෙක් නම් තමයි යාට යන්න දෙන්නේ. නැත්නම් මේ නිකන් වටේ ඉන්න රත්යදු කාරයන්ට යාට මේ යාට කඩල විකුණන මිනිහයාට රට කයු කරන මිනිහයාට එහෙම ආයත ඉස්කෝලෙට උට යන්න දෙන්නේ නැහැ. එහෙම වෙනවද ඔයගොල්ලෝ ඉස්කෝලෙට උට? නිසි නෑ. ගේට්ටුවෙන් හොඳින් තෝරලා බේර ළමයාව හම්බ වෙන්න ළමයා පන්තිය ළමයාව ඉස්කෝලේදී හම්බ වෙන්න අම්මා ගියා වුණා. අම්මා බත් එක දෙන්න ගියා වුණා. ගේට් වෙන්නයි යන්න හම්බ වෙන්නේ. අර විතර ටික ඔක්කොම කියන කීය පන්තියදී කියලා ඔක්කොම විස්තර ටික අහලා තමයි යන්න දෙන්නේ.
එතකොට ඔන්න ඔහොම ඒවා තමයි මේ කතා කරන්නේ. තව ගේට්ටුවක් තියෙනවා. වහලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම. ඊටම කෙනෙකුට යන්නේ. හරි ඉදිකාට පෙන්නන කෙනෙක් ඇත්තෙත් නෑ ගේට්ටුව වහලා තියෙන්නේ. හරි. එතන දැන් මම අවස්ථා තුනක් කිව්වා. එකක් තමයි ගේට්ටුව වහලා කීයටවත් යන්න බෑ ඒක. එහෙම ගේට්ටුව තියෙනවා නේ ගේට්ටුවත් වහලා අම්මෝ කටු කම්බිත් ඇදලා අනේ අම්මෝ ඉබ්බෙකුත් දාලා ඔක්කොම කරලා යන්න හම්බෙන්නේ නැහැ කීයටවත්. ඒක ජාතිය. තව ජාතිය තියෙන ඩෙන්ටි කාඩ් එක පෙන්නලා ඉතින් සෑහෙන පමණට මේ අපි ලක බෝබ්බයක් එහෙම නැත්තම් ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා නම් පුතා තින්නේ හතේ පන්තිය නම් ඉතින් හම්බ වෙන්න යන්න පුළුවන්. චෙක් කරාට පස්සේ අන්ත පාරගම් මේවට උදාහරණයක් වත් අපි ඉතින් විද්‍යාව විෂය හා සම්බන්ධව මේ මං කිව්වේ භෞතික දේවල්නේ විෂයව සම්බන්ධව කිව්වොත් සයිලවල මොකක්ද ප්ලාස්ම ප්ලාස්ම වඩලේ අර්ධ පාරගම් මේ සයිලේට ඕන දේවල් විතරයි තෝරලා බේරලා සෛලයේ ඇතුළත ගන්න මොකද ප්ලාස්ම පටලේ කිය? සෛලයේ අවසාන මායිම්. සත්ත්ව සෛලයේ අවසාන මායිම් මොකද? ප්ලාස්ම පටලේ. සත්ත්ව සෛලයේ අපි අඳිනවා මේක ඇඳලා මේ වටේ ඇඳින එක ප්ලාස්ම පටලේ. පාරගම් මේකට අපි දැන් කිව්ව උදාහරණ. මොන පාරගම් ගන්න උදාහරණ? ශ්වසන පුෂ්ටි ශ්වසන පුෂ්ඨ පාරගම්ය වෙන්න ඕනේ කියන්නේ. තව එකක් පාරගම් එකක් මම මෙතන ලියනවා. ශාකයක එක. සෛල පාරගම්ය හරිද?
अर्ध पारगाम्य प्लाज्म पटले पारगाम्य श्वसन पुष्ट शैलभित्य शाक शैलवल पमन शाक शैलवल मैं अगली अर्ध पारगाम्य प्लाज्म पटले पारगाम्य श्वसन पुष्ट शैलभित्य शैलभित्य शाक शैलवल पमन अब शाक शैल वाल प्लास्म पटले प्लास्म पटले देखे शाक शैल वाल आती है ना सत्य शैल वाल आती है ना देखे ना प्लास्म पटले अंत पारगा शाक शैल वाल शैल बीती पारगा अंतारे पटल उदाहरण की अम्मा भितर शुद्ध करना तमाम भितर शुद्ध करो तो पटले भितर दम शुद्ध कर बड़ा कटवा भितर तातर तीर टिश्यू को पटले अन्े पटले अर्ध पार पटले हेतु ओण देवा भितर सिलेक्ट कर लगा भितर सिविल ओण तीयोगी सिलोपेन कड़दासी दर्ध पार पटवा असल पाट पाड़े सिलोपेन प्रैमरी दिखेगा कथाकरा श्वसन पुष्ट विनक बाहर श्वसन देख गर्त तुलसी द्वर वाय होम तुण कदरियाल बड़ा शैलीय श्वसन मतृका शैलीय श्वसन किया शैलीय श्वसन तर शैले श्वसन मध्यस्थाने मुखाद लिया लिया शैले श्वसन मध्यस्थान शैले श्वसन मध्यस्थाने हिस्तनक्वे मुखाद शैले श्वसन मध्यस्थाने मुखाद मैंने पटांग माइट कौन रही
මයිටොකොන්ඩ්‍රියම වේ. සෛලයේ ශ්වසන මධ්‍යස්ථානීය මයිටොකොන්ඩ්‍රියම වේ. සරල ආහාර සරල ආහාර ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කොට සරල ආහාර ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කොට මයිටොකොන්ඩ්‍රියම තුලදී මයිටොකොන්ඩ්‍රියම තුලදී ශක්තිය නිපදවා ගන්න කෙසේ නිපදවා ගන්නා ශක්තිය එසේ නිපදවා ගන්නා ශක්තිය ජීව ක්‍රියාවලි සඳහා ජීව ක්‍රියාවලි සඳහා යොදා ගන්න මෙසේ සිදුවන සෛලීය ශ්වසනය මෙසේ සිදුවන සෛලීය ශ්වසනය පරිවෘත්තීය ක්‍රියාවකි මෙතන ලියා ගන්නක බලන්න සෝල් ශ්වසනය නිර්වාල් ශ්වසන ස්වාය ශ්වසනය කියන්නේ ඔක්සිජන් අරගෙන කරන ශ්වසනය. නිර්වාය ශ්වසනය කියන්නේ ඔක්සිජන් නැතුව කරන ශ්වසනය. නිර්වාය ශ්වසනය කරනකොට ෂෝක් වැඩක් වෙනවා කෙන්ඩ පෙරලෙනවා. ඔබලගේ කෙන්ඩ පෙරලලා තියෙනවද නැහැ? තියෙනවා. කෙන්ඩ පෙරලෙන්නේ නිර්වාය ශ්වසනය වුණාම. අද අපි ඒක කතා කරන්නේ දැන් 9යි වෙලාව. අපි දැන් ප්‍රශ්නත් කතා කරේ නෑ. මේ පාඩම ඉවර වෙලාම මේ පාඩමේ ප්‍රශ්නයි මේ ශ්වසනයෙන් අහන ප්‍රශ්නයි ඕ ලෙවල් ප්‍රශ්නයි ටික කතා කරමු. මෙහෙම හඳයිනේ.
ඔව් පාඩම ඉවරලා කතා කරමු මත්යන් මැදේවා බැරි වෙන උත්තර දෙන්න තව තියෙන රෝග වලින් එහෙම හරි එහෙනම් නාත්තන්නයි හදයි ප්‍රශ්න අහනවද මොනවද හයි බෝ හයි හෙට හෙට සහබන්ධන හෙට 10 පන්තියේ තියෙනවා සහබන්ධන සහබන්ධන මග ඇරලා නම් හෙට අනිවාර්යෙන් සහභාගී වෙන්න महाकाल मैं एक्साम तीनों